காதல் சாப்பிட்டு வந்து பண்ணலாம் இருக்கலாம் தெரியும் சாப்பிட்டு මේ වගේ දේශනයක් මේ වෙලාවේදී සංස්කරණය කිරීම ගැන. සාධාරණ අපි ඇත්තටම මේ අධිරාජ්‍යවාදය පිළිබඳ අලුත්ම විදියකට බලන්න සිදුවෙන ප්‍රයත්නයක් නේ වෙලාවක්. අපි දන්නවා අද අධිරාජ්‍යවාදී රටවල් අතරින් ඇමරිකාවේ අධිරාජ්‍යවාදීන් කියන්නේ උන් ඒගොල්ලන්ගේ රටට එන්න එපා. අපේ රට අපි අනිත් අයට එක එක දේවල් කරන්න යන්නෙත් නෑ. බල උඹලගේ දේවල් බලාගෙන ඉන්න අපේ දේවල් අපි බලාගෙන ඉන්න කියනවා වගේ ත්‍රාවිද්‍යකට ඇමරිකන් වාදය ඇමරිකාවට පමණක් සීමා කරගෙන ඒ තාක්ෂණයේ ඒ දැනුම ඒ IT මේ රටට තබා ගැනීම තුලින් වෙන වෙන උත්සාහ කරනවා වගේ තියෙනවා. ඒ වගේම ඒක කඩාගෙන යන්න තමයි අනිත් පැත්තෙන් සටන තියෙන්නේ. අපිට පේනවා දැන් ෆ්‍රාන්සේ සටනේදී ෆ්‍රාන්සේ අය නැගි ආපු කැමරන් කියන පුද්ගලයා කැමරන් මෙලියගෙන එයා සම්පූර්ණයෙන්ම මේ බොහොම තරුණ එක්කෙනෙක් අමුතු එයාගේ අම්මා වගේ කෙනෙක් කතාවට බැඳලා එයා මේ ඔබව ගණන් ගන්නෑ මෑ නෑ මොම කොයි ඉන්ඩෝනා වහම මේ විදියට මේක ලෝකේ පුරාම අපි ගමන් කළ යුතුයි කියන ලොකු විශාල වෙනස් අදහසක් ඉදිරිපත් කරනවා. දැන් ඊළඟට මේ මියන්මාරේ අර කාන්තාව දිනුවා එයා දිනුවේ මේ අපි යුරෝපයේ සහ අනිත් රටවල් වල කියන දේවල් අදහස් බාර ගන්න ඕන. මේ බුද්ධාගම කියලා මම්බා කියලා මොකද්ද මම්බා සාධක මොකද්ද කියලා සංවිධානයක් තියෙනවා. ඒකෙන් බුද්ධාගම තමයි මේ රට වෙන දේවල් කතා කරන්න බැහැ. ඒ නිසා ලොකු පැල්ල මුස්ලිම් මිනිස්සුන්ට දානවා. ඒ වගේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඒවට විරුද්ධව ඇවිල්ලා එයා තමයි දැන් මෙතන බොහොම වෙස්තරන් එකේ බටහිරවාදී බටහිර ස්වරූපයේ තියෙන කෙනෙක්. එයා තනියම නැගිටලා ඇවිල්ලා කාන්තාවක් හැටියට සුදුමිනියක් බැඳලා එහෙම ඇවිල්ලා සටන් කළා. මෙහෙම ඉන්න අලුත්ම චරිතයක්. ඒකෝට මේ දැන් මේ අර එදාට උනේ කොහමද අධිරාජ්‍ය විරෝධය කියන්නේ මේ අපේ කළු පොලිසන් කෝඩ් ගලවල විසිකනවා සනන් ඇඳ ගන්නවා අපි ඔක්කොම මෙහෙම කරනවා. ඉංග්‍රීසි ඉගෙන ගැනීම නෙවෙයි අපි සිංහල ඉගෙන ගන්නවා සිංහල සාහිත්‍ය ගන්නවා අපි උම්මග්ග ජාතකයේ ජාතක පොත කියවනවාම අපි ඔක්කොම හරි ඒ වගේ කතාවක් තමයි අපිට දුන්නේ. එහෙම තමයි අධිරාජ්‍ය විරෝධී සටන. විරාජ්‍ය සටන කියන්නේ රෙදිබැනියන් කාරෙන්ගේ සටන හයිකෝට් කාර්යෙන්ගේ නෙවෙයි කම්පියුටර් කාර්යෝ එහෙම නැත්නම් ඒ වගේ දේවල් මොකවත් එදා හදන ඒවා නෑ. මේ නූතන වාදයේ නූතන දේවල් නෙමෙයි අපේ දේවල් අපි වාගන්න ඕනේ කියලා අධිරාජ්‍යවාදී. අපි අධිරාජ්‍යවාදී දැන් අපි අධිරාජ්‍යවාදී කියන එක ඊට වඩා හොඳ වෙනස්. අද අධිරාජ්‍යවාදී කියන්නේ මේ අධිරාජ්‍යවාදී කියලා කියන්නේ මේ ඇමරිකාව ඒගොල්ලන්ගේ අදහස් තියන්න වෙන් කර ගන්න හදන නෑ නෑ අපිට ඕන අපිට ඉංග්‍රීසි ඕන අපිට කම්පියුටර් ඕන අපිට ඉන්ටර්නෙට් ඕන අපිට මේවා කරන්න ඕන අපි ඇමරිකන් දේවල් ගන්න ඕන යුරෝපයේ දේවල් ගන්න ඕන වෙස්ටර්න් ඒවා ගන්න ඕන කියලා කියන කතාව තමයි අධිරාජ්‍ය විරෝධය. මූලික ධනවාදයේ විසින් අධිරාජ්‍යවාදයට වෙනස් කළා කියලා. දැන් අර බික්සිට් කියලා කට්ටිය ප්‍රතිගාමීව සුද්ධෝ අපි වෙනම ඉන්න ඕන. සුද්ධගේ භාෂාව තමයි ප්‍රංශෙක් කතා කරන්නයි බාරගත්තේ. ඒතකොට පන්සේ ඉන්න यूरोप भाषा प्रतिगामी विशाल विशाल विनाश कंपनी
අද ප්‍රගතිශීලීදේ ඊයේ ප්‍රතිගාමීදේ ඒ කාලේ අපේ 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 ළමයි කතාව ඔක්කොම සිංහල භාෂාවට ඉගෙන ගන්න ඕන ආනන්ද කොලෙජ් එකට ගිහිල්ලා සිංහලෙන් ඔක්කොම හොද කරගන්න ඕන අපි එහෙම නැගිටලා ඉන්න ඕන එතකොට ප්‍රතිගාමීවුන් ගිහිල්ලා ඉංග්‍රීසි හොරෙන් ඉගෙනගෙන ඇඩ්වාන්ස් ලෙවල් එංගලන්ත කරනවා ඒවත් කළා පැන යනවා අන්න ප්‍රතිගාමී දැන් මේ වෙනකොට හැමෝම ඉංග්‍රීසි අරගෙන ඔක්කොම ළමයි කොහොමද හැම ළමයම කියනවා අයියෝ අපි ඉංග්‍රීසි ස්ට්‍රීම් එකට යන්න ඕන මොකද කරන්නේ ඉංග්‍රීසි ස්ට්‍රීම් එකට ඉංග්‍රීසි ස්ට්‍රීම් එකට යන්න අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියලා අපි අපිට ඉංග්‍රීසි උගන්නන්නේ නැහැ මේකේ අපේ නැගෙනහිර විශ්වවිද්‍යාලය අපි යන්නේ නැහැ ඉංග්‍රීසි උගන්නන්නේ නැහැ ඒ කියන්නේ මේ සියලු දේවල අනිත් පැත්ත ඇවිල්ලා තියෙනවා මේ අධිරාජ්‍යවාදී විසින්ම තාක්ෂණය විසින්ම තාක්ෂණය ධනවාදයේ විසින්ම හොඳ දේ නරක කළ නරක දේ හොඳ කළා එතකොට අපි දැන් බලන්න ඕන මේ අපේ රටේ ළමයි ඉගෙන ගැනීම පිළිබඳ දැන් ඒ පරිසරය අපි මේ වෙලාවේදී රටේ තියෙන මොකද ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රමුඛ ප්‍රශ්නේ මොකක්ද ප්‍රධාන ප්‍රමුඛ ප්‍රශ්නය මේ රටේ ජාතිවාදී ආගම්වාදී විදිහට කෝණ කළා අපිව සිංහල දෙමළ මුස්ලිම් කෙනා බෙදලා තනි කළා යන ගමන නවත්තන්න ඕන ඒකාධිපතිවාදී වෙන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕන වඩා විවෘත සියල්ල දේ පේනෙන්න ඕන විවෘත නිදහස් තරුණ කාරණා තෙවීම සියල්ලම නිදහස් විය යුතුයි ඒ තුල ජාතිවාදී ආගම්වාදී තැන් තැන් වලට මිනිස්සු කොටු කරනව කඩලා විනාශ කරන්න ඕන ඒකෙන් කළ අපි ඔක්කොමලා නූතන ලෝකයට යන්න ඕන නූතන දේවල් ඉගෙන ගන්න ඕන කියන අදහසින් තමයි මේ පෙරලියක් කළේ මේ පෙරලිය කරන්නේ ප්‍රධාන පෙරලිය නායකයාගේ හිටිය රනිල් වික්‍රමසිංහ ඒකට නියන් ඒකේ දුරින් දුරින් ඇහිලා එලිච් එක්කනේ තමයි මේ හෙදිබැණියන් ගන්න ගත්තේ හිදිරේමා. එයා නෙමෙයි මේකේ මූලික කාරණේ බලාපොරොත්තු වෙන මේ තේන මේ ලංකාවේ විප්ලවයක් කරනවා කියලා නෙවෙයි. රනිල් වික්‍රමසිංහ වගේ රනිල් වික්‍රමසිංහ ඒතකොට මංගල සමරවීර ටයිපෝඩ් කාර්යෝ එවාගේ කාර්යෝ මේ නයිකුත් නයිකුත් දැනුම ලබා ගත්ත අය තමයි මේක කරන්නේ. එහෙම විතර. ඒ ප්ලේ තුලින් තමයි මේක ඉදිරියට යන්නේ කියලා. දැන් එන්නේ ප්‍රධාන මාතෘකාව යටතේ විප්ලවය ගමන් කරමින් ඉන්නකොට නැවත අර කූඩු වලට මිනිස්සු තල්ලු කිරීමේ ප්‍රතිවිප්ලවකාරී අදහසක් තියෙනවා. මේ මුළු සමාජය තුළම දැවන්ත පරිසරයක් ඇති වෙලා බටහිරෙන් ආපු තාක්ෂණය යොදාගෙන බටහිරෙන් ආපු ඉංග්‍රීසිය යොදාගෙන බටහිරෙන් ආපු ප්‍රජාතන්ත්‍රවාදී හා මානවයිකවාදීන් යොදාගෙන අපි ඉදිරියට යන්න කතා කරන්නේ. 56 විප්ලවෙ නෙවෙයි. මම පළතුරු ගන්න එපා. 56 විප්ලවෙ වෙනයි. මේක 56 විප්ලවයේ සම්පූර්ණ එක විදිහකට බැලුවොත් අනිත් පැත්ත. අපි මේක ටයිකෝට් කාර්යයන්ගේ විප්ලවයක්. ටයිකෝට් කාර්යය තයි එක ගලවලා තිනවා. තයි එක හැදුවා කොට විතරක් ඇඳගෙන ඉන්නවා. ඒ විදිහට එන්න. දැන් මොඩර්න් කරලා තමයි. නම ටයිකෝට් කාර්යය නේ. එතකොට මේ විදිහට මේ විප්ලවයේ අස්තුනේ ජනතාවට ඉස්සරහට යන්න. ඉස්සරහට යන්න. මොකද ඒගොල්ලෝ දැක්කා මහින්ද රාජපක්ෂ ගෙනත් බුරුසුමු දෙක දාලා බරුසුදු හෙල්ප් කරන්න නරයට යන් කියන්නේ නෝ දෙනානෝ අරවන්න කරනවා දවල්ට සුදු රෙදි ඇඳගෙන පන්සල් යනවා කියලා බොරුව ගැන එනවා ඉස්සත් එකක් තියෙනවා ඒ ගලවනවා නෝ අන්දන්නේ තියාගෙන ඒක ඉන්න එහෙම සත් එක තමයි පෙන්නේ ගොඩාව පෙන්නලා මේ මේ යන්න ඕන අපි කියලා නමුත් අපේ උගේ ළමයි එහෙම ගියේ නෑ උගේ ළමයි හක් වෙනවා රේස් කරනවා අර යනවා මේක යනවා මේ මොනවාද ඉතින්ම ලෝකේ තියෙන දේවල් තියෙන මොනවාද ඒවා ගලලා කරලා තියෙන්නේ ඒක රංග වලින් අරගෙන අමුතු රගර දේවල් තියෙනවා ලංකාවට දෙක රගර වර්ගයක් ගෙනලා තියෙනවා
එහෙම මොඩර්න් එක්ස්ට්‍රා මොඩර්න් ඒගොල්ලන්ට පුතු. අනිතයට කියනවා මෙහෙම ඒ ප්‍රෝඩාව මිනිස්සු දැක්කා. ඒ ප්‍රෝඩාව ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කළා කිව්වා නෑ අපේ ළමයි මොඩර්නයිස් වෙනවා. අපේ ළමයි ඉස්සරහට යනවා. අපේ ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අපේ ළමයි ලෝකෙට යනවා. අපේ ළමයි ලෝකේ තාක්ෂණය අඳුර ගන්නවා. ඒක තමයි විප්ලවය. මේ විප්ලවය එහෙම මොඩර්න් නූතනවාදී විප්ලවය. ඒක ඒක ඒ විදිහටම ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය. ඒක ඒ වගේම ජාතික සහ භාෂාමය වශයෙන් කොටු වෙනවට විරුද්ධව ඒක පැතිරිලා යන වඩා විවෘත විශ්චි විවෘතකම අපි අඳුන ලස්සන තමයි අපි එක එක විදිහ හඳුනනවා. ඒක මේ දුප්පත් කියලා නැහැ පොසත් කියලා නැහැ ඔක්කොමලා එක විදිහට ලස්සනට අඳගෙන යන කොට ලස්සන සමාජාල තුනේ යන ළමයි කොට කල්චර් නැහැ විදිහට කියනවා. දාලා හරලක්ෂ කියලා ගැටෙනවා. ඒක දුප්පත් අය පෙන්නන. ඒ දුප්පත් අය ඔක්කොම කල් සමාදින ඔක්කොම යනවා ලස්සන මොඩර්න් මොඩර්න් දුප්පත්. අර පරණ සලංකාරුනේ අර හරලක්ෂ මේ මොන කම්ම මං කොල්ල කාපු ඒ කාලේ සලංකාරු ඉඳගෙන බිරිදි බොනවා වම යන්නේ පෙන්නන්නේ එහෙම නෙමෙයි දැන්. දැන් මේ හරලක්ෂ හරකොටි නේ හරකොටි ඔක්කොම තනි කර මොඩර්න් එක යන්නේ. ඒක මොඩර්න් ලෝකික ආතේ එතන මෙහෙම කොහේක තමයි අපි බලන්න ඕන මොකද මේ වෙන අයිටම් කතාව මේ රටේ ඒක ඒ කාලවල අදහස තිබුණා අධ්‍යාපනයේ රජයෙන් අධ්‍යාපනය දෙන්න ඕන කියලා. අද තමයි ඒ කාලේ හැටියට රජය මැදිහත්වෙන් නැතුව අධ්‍යාපනය දෙන්න බෑ. ඒක සුද්ධගේ කාලේ ඉඳලාම රජය අධ්‍යාපනය අධ්‍යාපනය තිබුණා. රජ අධ්‍යාපනයේ සෑම කෙනෙකුටම ලබා ගන්න පුළුවන් විදිහට අධ්‍යාපනයක් ඇති කරනවා කියලා. හැමෝටම මේ අධ්‍යාපනයට ඇතුල් වෙන්න පුළුවන් කැමති නම් එහෙම කළා අපි විභාග පවත්වනන්නේ ගිහිල්ලා විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය දෙනවා. උඩ හැමෝමද යන්න ඉඩකඩ හදන්න සෙන්ට්‍රල් ස්කූල් පරලා පුරාම ජාලයක් හැදුවා. හැබැයි ඒ අතරවාරේ පෞද්ගලිකව Tamanට ඕන අධ්‍යාපනය ලබා ගන්න ඒකටත් ඉඩ ඇරියා. හැමෝම මේ ජාලෙට එන්න ඕනේ නැහැ. තමන් කැමති නම් එන්න. හැබැයි අපි මේකේ දිගටම ගිහිල්ලා විශ්වවිද්‍යාලය දක්වාම දෙනවා රජයෙන් අධ්‍යාපනය. තරඟ කළා ඕන කෙනෙකුට ඉස්සරහට එන්න පුළුවන්. ඒකට හැමෝම දුප්පත් අය විශේෂයෙන් මැද පන්ති කාය ඔක්කොම මේකට ඇවිල්ලා තරඟ කළා ඉහළට නැග්ගා ඇත්තටම. අර මාටින් ක්‍රම්ස්කින් කියනවා වගේ ග්‍රාන්ට්ලිය වගේ කතාවකට පෙන්නන්නේ. අධ්‍යාපනයේ ගමේ ඉඳ ඉස්කෝල මහත්තයන් ඉතුරු මාත් ඉස්කෝල මහත්තයෝ ඉතුරු ආවා නගර වලට ඇවිල්ලා අපි ඉඳගෙන විද්‍යාපනය කරනවා. මේ අපි ඒක අවසාන කතාව ඊළඟ ඉස්සර මට පරම්පරාවද ඉස්සරහින් ගලම ඒක ආරම්භ වුණා. ඇවිල්ලා ඒක හැමතැනම තියෙන ඉස්කෝල. හැබැයි ඒක කොළඹ නගරේ වෙනකොට ඒක හැමතැනම කිව්වට කොළඹ නගරේදී ආනන්ද කොලෙජ් එකක් තියෙනවා සෙන්ට්‍රල් මර්දා සෙන්ට්‍රල් එක තියෙනවා. පොල්පොට් කියලා තියෙනවා. දුප්පතාට වෙනම ඉස්කෝල හැදුවා. පොසතාට වෙනම හැදුවා. රොයල් කොලෙජ් එක තියෙන රොයල් කොලෙජ් එකත් අපි යන්න පුළුවන් කෙනෙකුට. ශිෂ්‍යත් එහෙම අරගෙන යන්න පුළුවන් නමුත් හැමෝටම නෙමෙයි. ඒක කොනබ හතේ අයට වඩා ලේසි යන්න පුළුවන්. ඒ විදිහට ඒකෙත් විදිනක් කම්පුණා නමුත් හැමෝටම යන්න පුළුවන්. දැන් රහිත ක්‍රමසිංහ මොකද පොසත් දෙ ලංකාවේ ලොකුම පුතෙක් යත් නිදහස් අධ්‍යාපනයෙන් ආවේ. ඇවිල්ලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ලෝ කොලෙජ් එකට ගිහිල්ලා අලිනේතු බාක්පත් ඉඳන් කරන්නේ නැත්ද ඉගෙන ගත්තා ඒවලු ඒ විදිහට තරංග කාලේ විභාගෙ තුනේ නමුත් ඒ කාලේ තරංග ඒ තරංගයෙන් ඉවත් වෙලා වෙනමම ඉගෙන ගන්න ඕන නැහැ. සෙන් තෝමස් තිබුණා රිච්මන්ඩ් එක තිබුණා එහෙම නැත්නම් ඔය වෙන වෙන ඉස්කෝල තිබුණා බුඩිස් ලේඩිස් එක තිබුණා ලේඩිස් කොලෙජ් එක තිබුණා ඒ විදිහට බිෂොප් තිබුණා සෙන් බිජස් තිබුණා ඒවා ඉගෙනගෙන වෙනම යන්න පුළුවන් ප්‍රයිවට් එඩියුකේෂන් එක වෙනම තිබුණා ඕන කෙනෙකුට කැමති නම් ඒක ඉන්න. නමුත් මේක සම්පූර්ණයෙන් මේක තමයි හැමෝටම තරඟ කරලා යන්න පුළුවන්. මේක තරඟින් තමයි ඔක්කොම දොස්තරලා වෙන්නේ සිවිල් සර්වන්ට් ලයින් ඉස්සරහ සිවිල් සර්වන්ට් වෙන එක තමයි ලොකු දේ. සිවිල් සර්වන්ට් ලයින් මෙතනින් එල්ජෙට යන්න පුළුවන් කියන එක තමයි. දැන් මෙහෙම තියෙනකොට එක කාලෙකදී අතක මේ අර පෞද්ගලිකව අධ්‍යාපනයේ ලැබමින් යන ධාරාව
ඒක ආයේ මොන්ටිසෝරි ඉඳලාම යනවා අධ්‍යාපනයක් තියෙනවා. මොන්ටිසෝරි ඉඳලා සෙන් තෝමස් එකට ගිහිල්ලා යනවා එහෙම නැත්නම් රිච්මන්ඩ් එකට ගිහිල්ලා යනවා එහෙම නැත්නම් වෙන නූරනන් ට්‍රිනිටි කොලෙජ් එකට ගිහිල්ලා යනවා එහෙම මොටි පෞද්ගලික අධ්‍යාපනය ලබන අය වෙනම හිටියයි. ඒ අතර සමහර ලාට ඇඩ්වාන්ස් ලෙවල් වලින් තරම් කළා ආපහු මේකට වැටෙනවා. ඒකෝටි යුනිවර්සිටි එකට යනවා. දැන් මගේ පන්ති හිටියා ට්‍රිනිටි කොලෙජ් එකෙන් ආපහු හිටියා සෙන් තෝමස් එකෙන් ආපහු ලන්ඩන් ඇඩ්වාන්ස්ඩ් ලෙවල් හැමපත් කරනවා ලන්ඩන් ඉතේ ලැබෙනවා කියනවා ඔතනල ඒ තර්ඩ් ඩිග්‍රී කරගෙන ඒ වගේ ඉංගලන්තෙන් ඩිග්‍රී කරගන්න පුළුවන් මේ ඉඳද මත ආපහු ඇඩ්වාන්ස් ලෙවල් පාස් කරලා යන්න පුළුවන් ඒ ගිහිල්ලා ඉගෙනගෙන ඉන්න පුළුවන් ඒ විදිහට පෞද්ගලික අධ්‍යාපනයේ ඇඩ්වාන්ස් ලෙවල් දක්වා ඇඩ්වාන්ස් ලෙවල් පාස් කරන කෙනෙක් යන්න ඒ කාලේ ඉඳලාම තියෙනවා ඒක තුනක ඇලෙක්සැන්ඩර් තුනා ඒක පිම්බ්‍රෝස් කියලා එකක් තුනා මොමම किसी में लाओ के फौजी का अध्यापन संपूर्ण अतपे कहना मत होने व्यूर्ता पास वा विशाल जावे किंग अध्यापन फौजी का हमें विषय तो मैं कलमनाकार विषय अकाउंटेंसी ఫిజిక్స్ సైన్స్ కెమెరటమ పౌద్యిక అధ్యాయం నేషనల్ ఇంటర్నేషనల్ స్కూల్స్ పౌద్యిక స్కూల్ లోని కెలిమ్ ఇగన ఇవన్ గీలా ఇవన్ జాయన హమ విషయం హబే వైద్య విషయత కౌగత్ అత గవే నే ముకత ఏకట లోకు స్పిరిటాలయక్ ఓన ఇవగేమ ఏక హొద స్పిరిటాలయక్ వెన్న ఓన ఏగే ప్రిత్య హరి ఆకార వెన్న ఓన ఏక తిన సియుం ప్రమిత్య ఇంజనీరు विषय ना हेम शिव प्रतिपत्ति ප්‍රමිතිය ඉංජිනේරු ප්‍රමිතිය ඔක්කොම ප්‍රමිතිය එකක් වයරක මෙහෙම නම් 3 සෙන්ටිමීටර කියන සෙන්ටිමීටර 7ක එකක් හරි ෂුවර් නේද ෂුවර් දැන් එතකොට ප්‍රමිතිය ඒ විදිහටයි තියෙන්නේ ඒ නිසා ඉංජිනේරු විද්‍යාව උගන්නන එක ලේසි ඉංජිනේරු විද්‍යාවේ ප්‍රමිතිය තරයි නමුත් ડોක්ටර්ලට ඒක කරන්න බෑනේ මෙතනින් බටයක් යන්න ඕන ඒ බටේ හත්ුණයක් සක්මක් කළා හරි ඉන්න බෑනේ. හරි ගාන්ට සියුම් කළා ගන්නවා. දැන් ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නේ තාම වැඩගත්. හයිදී. දැන් ගන්නේ යාක. එතන හරි ප්‍රමිතියකට උගන්වන ආයත මිස වෙන ආයත මේක අත ගන්න දෙන්න බෑ කියන එකේ තේරුම් කතාවක් තියෙනවා. නමුත් ඇත්තටම හැම මේකම වෛද්‍ය විෂය කරන අය ගන්නවා. හරියට ඉලක්කයට අපි කරන්න ඕන. ඒ නිසා වෛද්‍ය ප්‍රමිතිය එකට ඉතින් ඒකට අනුශාසක මණ්ඩලයක් තියෙනවා. ඉංජිනේරුවන්ටත් තියෙනවා අනුශාසක මණ්ඩලයක්. හැම විෂයකටම තියෙනවා. ඒ විෂයේ ඉන්න හිටපු ප්‍රවීණයා තමයි ඒකට දාන කවුන්සිල් එක. ඒ කවුන්සිල් එක රජය අනුමත කරන කවුන්සිල් එකක් තියෙනවා. ඒකට ඉංජිනේරින් කවුන්සිල් එකක්, ධනාධිකාරවරුන්ගේ කවුන්සිල් එකක්, මැනේජ්මන්ට් කවුන්සිල් එකක් වගේ කවුන්සිල් හැම එකම තියෙනවා. එවම් ප්‍රමිතිය ලබාගෙන තමයි උගන්නන්න පුළුවන්. එතකොට මේකටත් කවුන්සිල් එකක් තියෙනවා. ඒක ඉන්නේ දැන් ලොක්කා මේ අපේ කාලෝ පොත්.
අත් කඩිය සමාජයේ පැනලා හොරෙක් හොර සමාජකාරී ගුරු කළා අපෝයෝ නම් දෙය තමයි ඒ වයිස් විශේෂයෙන් පරිවර්තක ඔකේ මෙයාට දැනුවත් තියෙනවනේ අපි දන්නවනේ හොඳ හෝර්මෝන්ක භූතය අල්ලන්න පුළුවන් එනට අල්ලන්න බැරි මහින්ද භූතය විතරයි අනිත් භූතය ඔක්කොම අල්ලන්න බැරි භූතය අල්ලන්න අරවාන්නේ ඔක්කොම ගන්න මෙන්න ඒ ගන්න එහා තමයි ඒ කියන්නේ ඒ ආ ඉඳගෙන එයාට පුළුවන් මේක ප්‍රමිතිය කියන්නේ ප්‍රශ්නයක් නැහැ ඒතර ඒ අනුව ප්‍රමිතිය කිය යුතුව පෞද්ගලික අධ්‍යාපනයක් තිබිය හැකියි ඒ ප්‍රමිතිය බැලිය යුත්තේ ප්‍රමිතිය ඒ පෞද්ගලික ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ නඩු දාලා වෛද්‍ය මණ්ඩලයට බල කරන්න බෑ අරග කරපන් මේක කරපන් එහෙම බෑනි ප්‍රමිතියක් ඒක වෛද්‍ය ඥානය අනුව ප්‍රමිතියක් හදාගන්න සඳහා තියෙන මණ්ඩලයක් ඒක නීතියෙන් බල කරන්න බෑ අරග පිළිගන්නේ මේක පිළිගන්නේ එහෙම නෙවෙයි ඒ වල කියන දේ පිළි අරගෙන ප්‍රමිතිය ශක්තිමත් කරගෙන තමන් ඉදිරිපත් වෙලා යන්න ඕනේ. එතන මේ වෛද්‍ය පීඨයේ සයිතම් තියෙන ප්‍රශ්නේ ප්‍රශ්නෙවත් උනේ සයිතම් පෞද්ගලික ආයතනයක් හන්ද නෙවෙයි. සයිතම් ආයතනය මේ වෛද්‍ය මණ්ඩලයේ කියපු ආකාරයට සම්පූර්ණයෙන් තමන්ගේ දුර්වලකම් මකාගෙන වැඩ කරන්න පියවර ගත්තේ නැති නිසා ඒකයි ඉවත් නේද පෞද්ගලික විශ්වවිද්‍යාලයත් තිබීම නිසා විරුද්ධ වෙන්නේ ඒ වෙන කතන්දරයක් ඒක මේ විද්‍යාත්මක මොකද පෞද්ගලික නිර්භීත තියෙන 15 20ක්ද පෞද්ගලික කලමනාකාර පීඨ තියෙන ලෝ නීතිඥයන්ට පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා ඒ ඔක්කොම තිබෙද්දී සරස් මන්නේල හැතිමදී එතකොට මේ විදිහට සෑම විෂයකටම පෞද්ගලික අධ්‍යාපනයේ දිලෙද්දී කරද්දී ඒ වෛද්‍ය විෂය පමණක් පෞද්ගලිකව කරන්න බෑ කියලා තරකන එක කිසිම අධ්‍යාපනයේ නිදහසට සම්පූර්ණ බාධාවක් සම්පූර්ණ ඡන්දි තමයි සම්ඩුම මරණ බඩ එහෙම කරන්න දෙන්න බෑ අනවශ්‍යයකටම අධ්‍යාපනය ලබා ගැනීම තමයි ඉඩක් තිබිය යුතු හැමතම ඒකන කියනවා නම් මේක මේක හරියාකාරව උගන්නන්න තරම් ප්‍රමිතියක් නැහැ කියලා ඒක වෙන කතාවක් ප්‍රමිතිය හරි ගස්ස ගන්න එන්නේ නැහැ ඒගොල්ලන්ට බලකලේ ඒකට ආණ්ඩුවේ ණය දීලා හරි සල්ලි දීලා හරි ඒ ප්‍රමිතියට හරි ගස්ස ගන්න දුහඟ දොස්තරවරු අරගෙන ඒ ප්‍රමිතිය වැඩි කර ගන්න ඒගොල්ලන්ට කටයුතු කරන්න ඉඩ දෙන්න ඒකයි උත්තරේ ඒකට ඒක ඊළඟට වෛද්‍ය සභාව පිළිගන්න දෙකේට කටයුතු කරගෙන යයි. එහෙම නැතුව වෛද්‍ය පීඨයක් පෞද්ගලික කිව්වහම එහෙම තුනම අධ්‍යාපන නිදහස් අධ්‍යාපන මේක මේ ඉන්නා කනකන කතාවක් තියෙනවා. මේ මෙතන බෙට්ටක් තියුණක් කවන්නේ මෙතන බෙට්ටක් තියුණක් කවන්නේ මෙතන බෙට්ටක් තුනක් මෙතන බෙට්ටක් තුනක් මට ගන්න බෑ. කියනවා ඒ කතාවනේ. එහෙම එකක් වෙන්න බෑ නේද? මේක අධ්‍යාපනය ප්‍රමිතියකට නැත්තම් කරන්න එපයි කියන එක වෙන කතාවක්. මේ වෛද්‍ය පීඨයේ විතරක් මේ වෙනම තියාගෙන ඉන්නේ ඒකට ඒක කරනවා නම් නිදහස් අධ්‍යාපනය. ඒක පිළිගමු ඉස්සරහට කතාවක්. නිදහස් අධ්‍යාපනයේ විනාශ වෙනවා මේ කියන ඔලිදයට ඡන්දිකම් කරන්න කියන. නිදහස් අධ්‍යාපනයේ අත රැකිලා තියෙන්නේ. නිදහස් අධ්‍යාපනයේ තියෙනවා නිදහස් අධ්‍යාපනයේ අකමැති ඒ කියන්නේ රජයේ ඉස්කෝල වලට ගිහිල්ලා රජයේ කියා දෙන පාරේ යන්න කකමැති එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඒකට ගිහයි කියාම මදි කියලා හිතෙනවා ඒ ඉස්කෝලේට වඩා හොඳ වෙනත් දේවල් තියෙනවා සදාචාරය ඉගෙන ගන්න අපිට ජැන්ඩියට ඉන්න ඕන ලස්සන ළමයි හදාගන්න අපිට වෙන වෙන දිනවා අපිට සංගීතය ඉගෙන ගන්න ඒ වතන නැහැ මෙතන නටන්න උගන්නන්නේ නැහැ අපිට මෙහෙම කුල්ටුර් සමාජයේ ඉන්න ඕන එහෙම මොන හරි හේතුවකට රජයේ පාඨශාලාවල වලට යන්න කැමැති. එහෙමයි ඉන්නවද ඉන්න පුළුවන්. ඒ අනිත් පැත්තේ ගියාම ආයෙ අර දුප්පතුනි අපි එක ගන්න වැටෙනවා. මම කැමති නෑ ඔබට යන්න. රෝයන්න යන්න. වෙන තැනකට බෑ කියලා එහෙම නිකන් කියන ඉන්නේ. ආනන්දේ බැහියෝ. ඒක මේ යක්කු යන ස්කූලේ. යක්කු ඉස්කෝලේ කියලා. මම
කතාව යක්කුවන්න ස්කූලේ ගෙනගෙන. එතකොට එහෙම කතාවක් තියෙන යක්කු යන යක්කෝ පින්නේ. එතකොට එහෙම කියලා ස්කූල පරිභව කරලා පෞද. රජේ දෙන සාමාන්‍යයෙන් දෙනවනේ නිකන් දෙන දේ නිකන් පාරියන්. පාචල් කරලා නිකන් නිකන් දෙනවා. එහෙනම් හරිනේ. සල්ලි දෙන්න තැනින් හොඳට ලස්සනට හොම කරලා අපි ගිහලා ටයි බයි ගාගෙන හොඳ දිගට ගන්න. හරි හොඳයි ඉන්නේ නැහැ. එහෙම නිදාගත් තියෙනවා. එහෙම එක නා ගන්න ඕගොල්ලෝ ඉගෙන ගන්න එක ප්‍රශ්නයක් නැහැ. ඒ අතර නිදහස් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම විකසිත කරලා හැමෝටම ගන්න. රටේ ප්‍රධාන නායකයෝ පවා ඉතින් එන්න පුළුවන් විදිහට තියෙනවා. නෑ යනවා දැන්. රටේ ප්‍රධානියා නිදහස් අධ්‍යාපනය නාපලෙත්. නිදහස් අධ්‍යාපනයේ රැක ගැනීම කියන්නේ නිදහස් අධ්‍යාපනයේ තියෙන මේ ප්‍රයමාර්ගෝට වැඩියෙන් සම්පත් දාලා වැඩියෙන් සදලා ඒක ළමයි ළඟ උනන්දු කරලා ඒ කටයුතු කරගෙන යෑම. ඒක හරියාකාරව තරංකාර ගෙනියන්න වැඩක්. නමුත් ඒකෙන් හැලෙන්නේ ඒකට යන්න බැරි අයට නිදහස් අධ්‍යාපනයට අතුලන්න බැරි වෙනවා හැමෝටම. මොකද සමහරව දැන් අපි ගමු අද්වාසියල් පාස් වෙලා ඉන්නවා ලක්ෂ ගාණක්. විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන් 25000ට. ආණ්ඩු විශ්වවිද්‍යාලය. ඒතර අර ළමයි කොහෙ යන්නේ? එයාට පෞද්ගලික අධ්‍යාපනයේ ඉඩක් ලැබෙනවා නම් ඇයි ඒක නවත්තන්නේ? එහෙම නවත්තන්න කියන්නේ කාටද? එහෙනම් මේ ධනපති සමාජය එහෙම කරන එක වැරදි. සමාජවාදී නම් හැමෝටම දෙනවනේ කොහොමද? බඩ විකාගෙන හරි දෙනවා අධ්‍යාපනය. එහෙම අද බඩ විකාරණ දෙන සමාජවාදී නෑ. සමාජවාදී එන්නේ ධනවාදී දිනුනු වෙනා සාල වශයෙන් ලෝකයේ දෙල සියල්ලන්ට මොන දේ හිතු දේවල් ගන්න පුළුවන් වගේ වෙනකොට තමයි සමාජවාදී එන්න පුළුවන්. එහෙමයි මාක්ස් උගන්ලා තියෙන්නේ. එහෙමයි ලෙනින් උගන්ලා තියෙන්නේ. දැන් එහෙම නෙවෙයි බෝතලේ සමාජවාදී හදනවා. කට්ටිය කිව්වා එකට බෝතලයක් ගහුවම සමාජවාදී. ඒකවත් නැහැ. නැත ඔපු සම්මාර්ධනයක් තුළ ඇති වෙන දෙයක්. ඒක නිසා එහෙම සමාජවාදී අධ්‍යාපනයක් දෙන්න බෑ මේ ඔක්කොම එකතු වෙලා මේ තියෙන දෙයක් කරනවා. අය කරන්නේ නැත්නම් අනිතකට යන්න දෙන්න. එයා වාට දැන් වාට අපි උගන්වන්න ඉගෙන ගන්න ඕන එහෙම කියලා එහෙම බලහත්කාරයෙන් අඹ බලන වඩු වෙන කරන්න කරන්න ඕන. එහෙම බෑ මේ එහෙම කරලා සමාජවාදයට යන්න බෑ. එහෙම සමාජවාදයට යන්න බෑ. එතකොට අපිට දෙන්නේ පෞද්ගලික මේ යෘතාර්ථිකයේ පිළිමදෝ තියෙන ප්‍රශ්නේ වෙනවා යෘතාර්ථිකයේ වගේ දෙයක්. එතකොට ධනපති සමාජය තුළ හැම විටම අපි ධනපති මේ රජෙන් දෙන අධ්‍යාපනය හා රජෙන් දෙන වෙනස් සේවා තියෙනවා. රජෙන් ඉස්පිරිතාල තියෙනවා. රජෙන් සෞඛ්‍ය සේවයක් තියෙනවා. රජෙන් ෆාමසි එකක් තියෙනවා. රජෙන් තියෙනවා නොයකුත් දෙවල් රජයෙන් තියෙනවා. නමුත් ඒවට යන්න බැරි වෙච්ච අය ඉන්නවා, යන්න අමාරු අය ඉන්නවා. ඒ අයට පෞද්ගලික වේක සපයා ගැනීම සඳහා ඉඩක් වෙළඳ පොලේ තියෙනවා නම් ඒක තියෙනවා. ඒක තහනම් කරන්න බෑ. ඒක තහනම් කරන්නකොත් මේක විශාල පරිහානියකට යනවා. මොකද කට්ටියකට කිසිම දෙයක් කරගන්න බෑ. ඒගොල්ලන්ට මේ රජයේ යන ගංගාවට ඇවිල්ලා බැරි වුණා. එතකොට යන්නේකම හිඟන්නේ කියලා පැත්තකට සිදෙන්නේ. එහෙම බෑ. ඒගොල්ලන්ට පෞද්ගලිකව යන්න තියෙන ඉඩකඩ ඉඩ දෙන්න ඕනේ. ඒක හරියාකාර ප්‍රමිතියකට කරන්නේ නැත්නම් හොරෙන් කරනවා නම් බොරු කරනවා නම් වංචනික දේවල් කරනවා නම් අන්න ඒක නවත්තන්න. ඒක අධ්‍යාපනයේත් ඒකයි. අපි බෙහෙත් ගන්නවා. අපි ස්පිටාල් ගිහිල්ලා බෙහෙත් ගන්නවා. අපිට ස්පිටාලේ යනකොට පොලිමේ ඉන්න බැරි නම් අපි ගිහිල්ලා මේ ප්‍රයිවට් තැනකට ගිහිල්ලා මන්ට බෙහෙත් ටික දාගන්න. ඒක හරිම ප්‍රමිතිය නෙවෙයි. සමහරට ඒක ප්‍රමිතිය හොරක්. අන්න ඒක රජයෙන් බලන්න ඕන. නමුත් එහෙම කියලා ස්පිටාලේ ප්‍රයිවට් හොස්පිටල් එක නැස්සුවාම එතකොට යන්න බැරි නැහැ. අපි මේක මේකේ පොලිමේ ඉඳගෙන හැමදාම මේ පළවෙනි පොලිමේ මන්ට යනවා ඒ දකින්න.
ඩොක්ටර් ආවේ නැහැ කියලා ඊට පස්සේ ඊළඟ පොලිමට යනවා ඒක ඉස්සුවා කියනවා මම දන්නවා මම මේ යතල යනවා මේ දෙයක් මගේ ඇටට නොවාච්චේ දෙදෙක් මම හරි අමාරුයි හැමෝම අහනවා ඒක ඔබ කරනවා මෙතෙන් දෙන්නේ යන්නකො මම කිව්වා මේක හොඳයි ඉතින් හොඳ ඩොක්ටර්ලා නේ මම හොඳ ප්‍රශ්න ඩොක්ටර්ලා හොඳට දෙනවානේ හරි විදෙත් මේ බලන්නේ යන්ත්‍ර සූත්‍ර මෙතෙන් දෙන යන්ත්‍ර සූත්‍ර ඒ නෑ අද යන්ත්‍ර සූත්‍ර නෑ වජින කාණ්ඩේ යන්ත්‍ර සූත්‍ර නෑ අර මොකද්ද අපිට මේ ඔළුව බලන්නේ මගේ ඔළුව බලන්නේ කියලා එකක් අක්කත් ඒක එකයි මගේ හින්දා ක්‍රම බව නැහැ ඉතාලම අරගෙන කරා නැත්තම් සුමානයක් විතර ලගින්න ඕන නැහැ අපිට බලන්න කරන කටයුතු නේ ඈ ඔළුවත් එක බලන ඔක්කොම අංගම නැහැ ඉතින් ඒකට ඒ සිද්ධාන්ත කොහෙදී සිද්ධාන්ත මේ මම නිකන් කරනවා නිකන් කරේ කරන්නේ ආතර කියලා කරන්නේ ආතර කර මම කොහෙ නැහැ කරේ කැපුවා තියෙන එක බලන්න නෑ නෑ ඔයා අරන් නොට් එක බලන්න ආයෙ එතන ඉස්පිතාලේ එමය නෑ නෑ අන්න ඔයා එහෙම කොහෙද එහෙම බලන්න බෑ කියලා ඉස්පිතාලේ ඒ වගේ ඉස්පිතාලේ තියෙන්නේ හරි ඉස්පිතාලේ හොඳට කරන්නේ දැන් ඉතින් කට්ට කාගෙන ඉන්නේ එනවා පොලිම මම හරි දැන් ක්ලිනික් යනවා ක්ලිනික් එකේ පොලිම ඉන්නවා ඉතින් පොලිම නෑ නෑ මම නෑ නෑ මම නෑ ක්ලිනික් එකේ ඉන්නේ ඒ ડોක්ටර් නෝ ડોක්ටර් බලන්න පුළුවන් නෑ අර කොහෙද මේ අර නාලෝකෙට ගියා මම නාලෝකෙට යන්නේ පොඩි මම නාලෝකෙට මම දැන් නිකන් නෑ මොකද ඒ නෑ නේද මම පොඩ්ඩක් අහලා තියෙනවා මොකද මරි දෙවන්නේ නෑ නේ මම මොකද ටෙලිෆෝන් කෝල් දෙනවා මොනවද මං ඒවද නේ ඒවා එන්නේ මට කියනවා අර කොහොමද මේක කරමන් කියනවා නේද මට නෑ කියලා මම ඉතින් එතකොට ඒ කියන්නේ මිනිස්සුන්ට හොඳ පෞද්ගලික හොඳ රජයේ සේවාවල් තියෙනවා. නමුත් ඒවා ගන්න ගියාම සමහර අමාරුකම් තියෙනවා. එතකොට අපි උනත් කවුරු උනත් සමහර දුප්පතුනුත් පෞද්ගලික ඔය සේවාවල් ගන්න යනවා. ඒක වැරද්දක් නෑ. ඒක තියෙන්න ඒකට මාකට් එකක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක රටේ තියෙන මිනිස්සුන්ට යන්න ක්‍රියා මාර්ගයක් නෙවෙයි. හිරකාරක බවක් පස්සේ. ඒ නිසා තමයි වෛද්‍ය පීඨයක් තියෙන එකට සම්පූර්ණයෙන්ම අයිතියක් තියෙනවා යුක්ති සාගත බවක් තියෙනවා හැබැයි ප්‍රමිතියකින් තියෙනවා ප්‍රමිතියක් නැතුව තියෙනවා කොයි එකක් වෙන්න බෑ ඉස්සරගේ මේ වෛද්‍ය පීඨයක් විතරක් නෙවෙයි ස්පිතාලය ප්‍රමිතියෙන් තුරව තියන්න බෑ ඉංජිනේරු පීඨය ප්‍රමිතියෙන් තුරව තියන්න බෑ ඉස්කෝලයක් තියෙන්න බෑ සෙන්ට් තෝමස් කොලෙජ් එකෙන් කිව්වහම ඒක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හොයලා බලනවා මේ කොහොමද මේ කොම්ප කරන්නේ එහෙම නිකන් වෙන්නේ ඔය මේ මොකද්ද ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට රජයේ අනුමැතියක් ඇතුව කරන්න ඕන හොයලා බලනවා ඒක හැලුව බැලියතුයි නැත්තම් හොරු ටිකක් ඉඳගෙන ඉන්ටර්නැෂනල් ස්කූල් කියලා හොරු විභාග කරලා ළමයි අන්තර්මං කරන්න පුළුවන් එහෙම කරන්න දෙන්නේ නැතුව ඉන්න ඒක යන සෑ බැලීමක් ඉස්සෙල්ලා නිකම්ම ආවා දැන් ප්‍රචාරය වෙනකොට ඒක නියමාකාරයට ඉය යකාරී කියලා ඔයා බලන්න දාලා තියෙන විදිහට හැම දෙයක්ම ප්‍රමිතියක් තිබේ ඒක අනිවාර්යයි එතකොට දැන් මෙහෙම තිබියදී ඇයි මේ අය දිගින් දිගටම මේ ජනතාව කලබලෙන් යන්නේ අන්න ඒක වෙන කතන්දරයක් මම කියන්නේ මේ දැන් ප්‍රගතිශීලී සත්නක් තියෙනවා මොකද මේ ප්‍රගතිශීලී සත්න ප්‍රගතිශීලී සත්න මේ තනසය ප්‍රගතිශීලී සත්න නෙවෙයි අපි ප්‍රතිල කරන්න කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා තාක්ෂණය ලබා ගන්නවා අලුත්ම කොම්පියුටර් වලට යන්න කැමති අපි අපි ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි තත්ත්වයක යනවා අපිට ලෝක පුරාතන තාක්ෂණයක් ලැබිය යුතුයි අපි මොඩර්න් විය යුතුයි අපි ඒ අතරම ඒකාධිපතිවාදයෙන් තුරන් විය යුතුයි දෙමළ සිංහල මුස්ලිම් කියලා වෙන්න කර කොමලා එක හා සමානව ඉගෙනගෙන යාමට තැන්සිය කියලා අන්නේම අපි මොඩර්න් අදහසක් තමයි තියෙන්නේ ප්‍රගතිශීලී. හැබැයි සමහරුන්ට ඒක අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ මොකද කොහේ ප්‍රගතිශීලී මොකද? සිංහලනේ අපි සිංහල ප්‍රගතිශීලී. අපි කිය සිංහල නැහැ ප්‍රගතිශීලී. ඒවල ප්‍රගතිශීලීුනේ නැහැ නේද? අපි මේ 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 මේක වෙනස් කරන්න බෑ. කියලා අන්නේම ලොකුහට ඒගොල්ලෝ මේ
ඔය අපි සිංහල මෞබිම අල්ලන්නේ නැහැ අපි කිව්වේ අපේ මෞබිම අපේ කොයි එක නැද්ද ඔය මෞබිම තියෙන හැමෝටම මෞබිම තියෙනවා මෞබිම දෙක තුනක් තියෙනවා නේද කිසිම නැකෝ දෙක තුනක් කොහෙද මේකේ මෞබිම කියලන්නේ එහෙම දැන් ඒලා මොඩර්න් ලෝකෙට ඇහිලා නැහැ එයාට පරණ ලෝකෙ තිබ්බ මෞබිම තියෙනවා ඒකේ තියෙනවා ඒක සිංහල තියෙනවා අපි සිංහල ඉගෙන ගන්නවා සුභාෂා කියලා ඒක බයි සිංහල ගන්න ऐतिहासिक स्वर्णमय युग කුම්බා ජයබෝ ඒගොල්ල මේගොල්ල ඔක්කොම හදාපු දේවල් තියෙනවා නේ ඒවයි පැය ගන්න. එහෙම ප්‍රගතිශීලී කියලා අර ඉතිහාසයට යනවා අපි අනාගතේ නේ අතීතේ ඉඳලා අපේ ඒ ස්වර්ණමය අතීතේෙන් අපි අනාගතයට යනවා. නේද නැහැ එහෙම ස්වර්ණමය අතීතයක් තිබුණේ නැහැ කියලාදෙන්නේ. හරි හරි කාලේ හැදිලා මැරෙනවා හැටිද? මම රජුගේ ගුණාම් මේ කඩ කප්පල් වෙන එහෙම දිනුවා තමයි මේ අපි අද තියෙන දිනුවා වගේ නෙමෙයි ඒ රජ කාලේ දිනුවා. එහෙම අරගෙන ගන්න බෑ කියලා අපි හැත්ත විතරියට කතා කරලා ඉස්සරහට යනවා අනේ ඒක ප්‍රතිගාන කියලා එන අදහසක් තියෙනවා දැන් ඉංග්‍රීසි ගණන ගන්න හද මන්ට ඔක්කොටම සුද්ධ වෙන්න හදන මේ අපි රගේ කන්දේ පැප අල්ල බතල මඤ්ඤොක්කාරවා මම කාලා ඉඳෝන ඒවත් කන්න ඕන නමයි නමුත් මඤ්ඤොක්කත් එක්ක දැන් මම මඤ්ඤොක්කෙන් බදලා අර මේවා කරන්නේ නැතන ඒවනම් යනවා මඤ්ඤොක්ක පෙටි දෙන්න පෙටි ලුණු දෙන්න अमात्य मंडले विनाशकरी मनोहारी मंगल सामरवीर विनाशा රාවිට කිව්වා නම් හොරෙක් මුසල්ලි වර්ගම් කරනවා කියලා එහෙම නම් කමන්නේ නැහැ තව වෙච්ච නැහැ කට අර ගන්නවා පුළුවන් ඒ වෙලේ රූත් මොඩර්නයිස් කරනවා රූත් මොඩර්නයිස් කරන එක මේක මේ රටේ යන්න ඕන ගමන නෙවෙයි යන්නේ මොඩර්න් ගමනකට යන හදනවා ඒක ප්‍රගතිශීලී නෙවෙයි ප්‍රතිගාමී දෙන්නේ මේ ප්‍රතිගාමී තමයි මේක ගන්න අනිත් එක මුන්ට ಜಾති ભેද ආගම් ભેද පෙන්වන්න බෑ ಜಾතිකත්වයක් තියෙන මිනිහට ගහනවා ಜಾතිකත්වයට ආදරේ මිනිහට ගහනවා මේක मोडर्न मुका දැන් මේගොල්ල මේ මොඩර්න් කියලා කියන්නේ අර ඒක ගැලපෙන්නේ අර ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ අපි ඇමරිකන් කාරයෝ වලදී හිටපල්ල උඹලා උඹලා වගේ හිටපල්ල මෙහෙන් දෙපා අපි එන්නේ නැහැ ඒ කියන්නේ ඇමරිකාරෝ පිටරට ගිය එකත් වැරදි වෙනරට වල ඇඟිලි ගහන්න ගිය එක වැරදි අපි ගහන්නේ නැහැ හිටපස්සේ අපි අපේ බෝම්බ තියාගෙන ඉන්නවා ගහනවා අන්නවන්න අපිට මොනවා හරි නැහැ කිලෝ अपने
ප්‍රගතිලි කියලා කියන ලෝකෙම අනිත් නායකයෝ කියන්නේ නෑ නෑ එහෙම නෙවෙයි අපි කොම නූතන තාක්ෂණයේ දියුණුවෙන් එන දේවල් හැමෝටම බෙදා ගන්න ඉඩ තියෙනවා හැමෝටම මේක බෙදෙන මාර්ගය හැටියට ඉංග්‍රීසිය පාවිච්චි වැඩි කරන්න හැමෝටම යුරෝප කම විරත්තයකට බන්දෝ තියන්න එහෙම කියලා අන්න එකයි මොදන කොට මේ විදිහට මොඩර්නයිසේෂන් කියන එකයි මොඩර්න් වර්ල්ඩ් එකට අපි යන මොකද ගෝලීය ධනමාධ්‍ය විසින් ඇති කළ තියෙන විශාල තාක්ෂණය තුළින් විශාල ගෝලීය පරිවර්තනයක් කරන්න පුළුවන් ඒක සරහා යන ගමන තමයි ආරම්භ වෙන්නේ ඒ තමයි සමාජවාදී ගමන සමාජවාදී ගමන කියන්නේ ලෝකෙම සියලු ජාතීන් අතරට ගලාගෙන ගිය විශාල වැඩ පිළිවෙළක් ඒතර ඒකේ ආරම්භය ආරම්භය තමයි මේක ප්‍රතිගාමිත්වය හැටියට දකින්න පටන් ගන්නවා දැන් මේගොල්ලෝ ඒකට දැන් මේ සයිට් හදන්නේ සයිට් කරලා මේක කඩා කප්පල් කරන්න නෙමෙයි ඒකාධිපතිවාදයෙන් අයින් කරලා වස්තාව හදලා ජාති බේදයෙන් තොරව යන ගමනට අපි කඩා කප්පල් කරන්න ඒකට දැන් රාජිකත්ව ගිහිල්ලා පල්ලි වලට ගහන්න ඕන රාජ්‍යයට ගිහිල්ලා මුස්ලිම් අයට ගහන්න ඕන ගාලා අවුල් කරන්න ඕන කඩා කප්පල් කරන්න පෙරලි කරන්න ඕන රටම ජංජාලයක් කරලා සිංහල බෞද්ධ කියලා සිංහලේ කියලා ලේවගුරුවන්න මේලා මේකට තමයි මේ ස්ට්‍රයික් දැන් බලන්න ඕන මොකටද ස්ට්‍රයික් එන්නේ ස්ට්‍රයික් එන්නේ මොනවද ස්ට්‍රයික් එකක් කරන්න ඕන තරම් හේතු තියෙනවා වැරදි වෙනවා වැරදි වෙනවා දැන් පළපාලනේ තුල රටේ ඕන තරම් වැරදි තියෙනවා ඒ වැරදි හොයාගෙන අපි විශාල කඩාකප්පල්කාරී ව්‍යාපාරකින් ඉඳාම ඒ වැරදි වලට නෙවෙයි ප්‍රශ්නේ රටම අවුලට ගිහිල්ලා ජාතිවාදී ආගම්වාදීන්ට රට අල්ලගන්න පාරක් කපන දැන් මේ අනුව තමයි මේ සයිටම් එක සයිටම් එක ගැන කතා කරන්නේ මුලවට සයිටම් එක අරගෙන මේක මේ මහා විනාශකාරී දෙයක් අධ්‍යාපනයට ගේනවා කියලා පෞද්ගලික අධ්‍යාපනයට පෞද්ගලික අධ්‍යාපනයට මේ අවුරුදු සියක මේ මුලින් ඉඳලාම ගලාගෙන ආපු කාලවලදී විරුද්ධුනේ නැහැ එහෙම නැති ඒ කාලේ ඉඳලාම විරුද්ධ වෙන්න බෑ එහෙම නැති තනිකර නිදහස් අධ්‍යාපනය විතරයි වෙන අධ්‍යාපනයක් තියන්න බෑ කියන්නේ එහෙම කිව්වේ නැහැ ඒකට මෙහෙම ඇවිල්ලා මෙතනදී මේ විශාල කතාවක් කරන්නේ අද තියෙන රට කලබල විනාශකාරී ගමනක් යන්නේ ඒක සඳහා අපි ඒකට විරුද්ධව කටයුතු කළ යුතුව තිබෙනවා ඒකට දැනට මේ සම්බන්ධයෙන් අපි මේ මේ නායකයන්ට පවා අපි කර්මකාරාවල කරලා අපි වාමාංශිකව හැටි ඉදිරියට යන්න වැඩ කටයුතු කරගෙන යනවා දැන් අපි සාධාරණයක් හා සමාජවල සමාජයේ පුරවැසි ධර්මුණ ආදී දේවල් ශක්තිමත් කරගන්න ආණ්ඩුව කරන වැරදි පෙන්නලා දීග ප්‍රජාතන්ත්‍රවාදී හා සාධාරණයේ තිබෙන සමාජයක් කරා යාම සඳහා සටන තියුණු කරන්න ප්‍රතිගාමී ජාතිවාදී අය නඩලන්න ගන්න ඒකට විරුද්ධව සටන් කරන්න ඕන ඒක හිරබාරයට ගන්න ඕන ඒගොල්ලන් දඬුවම් කරන්න ඕන ඒගොල්ලන් කරන්න යන දේවල් අපි කඩා කප්පල් කරනවා කඩා කප්පල් කාරින්ගේ කඩා කප්පල් කියලා ලෙනික් කරන්නේ මාක් කියන්නේ ඉල ගන්නාකව ඉල ගැනීම නෙගේෂන් ඔෆ් ද නෙගේෂන් මෙයා අපි නෙගේට් කරන්න ඕන අපි ආව නෙගේට් නෙගේෂන් ඔෆ් ද නෙගේෂන් අපිට තියෙන කාර්යය එක මේ ධර්ම විද්‍යට මේ වෙලාවේ නෙගේට් කරන්න හදන ඒ නෙගේට් කරන්න හදන එක නෙගේට් කරලා දාන එක තමයි අපේ කාර්යය අපි දැන් මේ අපිට මේ අර භික්ෂුන් වහන්සේ අත්අඩංගුවට ගන්න මාරු මම කිව්වා මේ රූපවාහිනී ඒක රූපවාහිනී දැම්ම කවුරුත් කතා කරන්නේ නැහැ මේ වගේ ධර්ම අපරාධ කර යනවා අල්ලගන්න. ගෝඨාභය අල්ලගන්නේ. ඒක කියන්නේ නැහැ. හැම බුරුල් කෑ ගන්න නම් තේරි කියන්නේ නැති. ඒ වගේ එකට නීතිමය අවසරයක් වෙන්නේ සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොමලා අසංකල කිව්වා. අපි දීලා අසංකල. මායි නන්ද ඉති අසංකල. ඉතින් උට ගන්න. පුළුවන්. මයින්ද අසද දැන්
එතකොට දුන්නා වරන්ට දුන්නා මම ඔන්න වරෙක්ට කිව්වා බලන්න අල්ලන්නේ දැන් ඉන්නේ දැන් අපි සටන් කරගෙන යනවා ඒ සටන තමයි ප්‍රගතිශීලී සටන ප්‍රජාතන්ත්‍ර විරෝධී ජාතිවාදී ආගම්වාදී ආපත් නැදලා සියලු ජනතාවට පිළිගත හැකි වඩා ඉහළ තාක්ෂණයන් යොදාගෙන ඉදිරියට යන ගමන තුලින් තමයි සමාජවාදයට යන්නේ වෙන සමාජවාදයට මාතක් නැහැ ඒ නිසා ඒ කටයුතු මේ ආකාරයට අපි යාත්‍රා කරනවා පරිත්‍යාගී මඩවත් ප්‍රතිස්ථාන කරනවා ප්‍රශ්න සහ අදහස් දක්වනවා සාධාරණ තව මේකේ පැහැදිලි කර දෙන්න සහ මාර්ග ගැටලු තියෙනවා නම් අපේ ලංකා පොත් සේවා සංගමය වගේ සංවිධාන මේකත් එක්ක ගොඩලා ඉන්නවා ඒගොල්ලෝ ඔක්කොම මේ සයිකලත් එක්ක ඉඳලා ඉන්නවා ඒගොල්ලෝ මොනවද තත්ත්වයකට දැන් මේක තමයි මම කිව්වේ මම දැන් අර මොලේ ඉඳලා පටන් ගත්ත කරන් මං ගන්න පටන් ගත්තේ මේ ප්‍රගතිශීලී සහ අධිරාජ්‍ය විරෝධී කියන සංකල්ප 56 අපි අන්තගැත්තුවනේ අපිත් ඒවා බඟට බාගෙ දිලගෙන අපි කිව්වනේ දැන් පොල් පොත් සමාජයත් අපි කියවනේ මේ සමාජවාදයේ එක්තරා විද්‍යාත්මක හරින් කියලා ඒවා අපි අපිත් අපි අප කරපු අපරාධත් අපි පිළිගන්නේද ඒවා අපි අපිත් ඔයාලට කන පියාගෙන හිටියා සමාජවාදී කියලා කැස්ට්‍රෝ සමාජවාදී කැස්ට්‍රෝ මල්ලිට දීලා සමාජවාදී ඊළඟට යනවා දැන් මේ අයියාගේ මල්ලිට සමාජ දෙන සමාජවාදයක් තියෙනවා දැන් ඒ විදිහට අපි එක එක සමාජවාදයන් කියලා අපි කිව්වා ප්‍රගතිශීලී කියලා කිව්වා. ඒකට එහෙම කිව්වහම අපි එක්තරා විදිහක අදහස් මාලාවක් මැව්වා. මේවා තමයි ප්‍රගතිශීලී මේ තමයි අධ්‍යාපනයේ තියෙන පෞද්ගලික අධ්‍යාපනයේ කියන්නේ වැරදිදියා. පෞද්ගලික අධ්‍යාපනය. ඒ අමොම සමාජවාදී වල සියල්ලෝම එක හා තරගයෙන් එන විදිහට යනවා. නමුත් ඒක කරන්න බැරි සමාජයනේ. ජනප සමාජයනේ විදිහට සම්පන්නති සමාජයක සියල්ලන්ටම අධ්‍යාපනයේ ඔක්කොමල එකට එකම අධ්‍යාපන පාඨමාලාවල වලට දාලා කුංචි මොන්ටිසෝරි ඉඳලාම ඔක්කොටම එකම විදියට දාලා ඒකෙන් කොහොමලා තරගයෙන් එනවා උඩට ඒ මේනවා හරි ලස්සන. නමුත් එහෙම නෙමෙයි මේක රොයල් කොලෙජ් එකයි මේ කොහෙද තියෙන්නේ මේ වනාතුමුලට යන්න ඕනේ නෑ මේ එතන සංග්‍රහාම තියෙනවා මේ මර්ගාණි සෙන්ටර් එක. ඒකයි ආසයි පොල්ලරි. ඉතින් මේ රොයල් කොලෙජ් සෙන්ටර් කොලෙජ් එකනේ. මේ වගේ ඒ මිනිහට ඒකට ඒ අනුව කිසිම ඉස්කෝල අතර සම්පූර්ණ තාක්ෂණික තුරු නැහැ. නමුත් අපි ඒවට කිව්වා සමාජවාදී මේ රජයෙන් කරන්නේ සමාජවාදී අධ්‍යාපනේ. ඒක තමයි රැකගත යුතු අපි ඒ කරගන්න. පෞද්ගලික අධ්‍යාපනය වලින් එනවා ඉති කරන්නේ නැහැ අරින් කියනවා. ඒක අපි සංකල්ප මේ වශයෙන් තීරීමකට. අපිම තීරීමක් කරා. අපි සමාජවාදී කියන එක මේ බෝතල් වලින් එකපාරට නිෂ්පාදනය කරන්න පුළුවන් කියන එක. ඒක නෑ කියලා අපි ඒක කිව්වා. අපි කිව්වා නෑ නෑ පර්මන් රෙවොලූෂන් එකේ තියෙන ට්‍රොස්කි කියලා තියෙනවා කවදාවත් මේ විදිහට සමාජවාදී දෙන්න බෑ. කියලා කියලා ඊළඟට ඊට පස්සේ කියනවා රුසියාවට ජය රට කොටියද කියලා අපි කිව්වා. පස්සේ පස්සේ ධාරි ලබනකොට රට කොටියක් නෑ උත් නෑ ඊට පස්සේ උනොත් උරු වෙලා උන් දැනපති වෙලා පයිප් දැක් ගන්න. ලෝ ग्लोबल कंपनी है रशियन ग्लोबल कंपनी है प्रसिद्ध काउंट ने हम पछे ही तो ये थोड़ी दूर होने ये तो बट आत्म ना तो करे अभी मैं हम समाजवादी कैली वाले तो दिन पुल अंके ने काफी क्यों है अभी क्यों पुल के पाप कर्म में तमा होती है तो आते हैं निशा दर सैलिन वियोल दिन में राज अध्यापने तमा बेर करनो ना मैं मत आप करान करते कथा कराने की और तभी बोला ये रहता है එතකොට අපි අපි අපේ මූලධර්ම අපි පාඩකව අපි අතහැරෙන්නේ නැහැ නම් මූලධර්ම අපි එළියට ගත්තේ නැහැ අපි තදින් කියන්නේ දුන්නු කොහොම සමාජවාදයට යන්න බෑ මොකද සමාජවාදයක් උත් නැහැ එහෙම නෙමෙයි මෙහෙමයි කියලා අපි හරියටම කිව්වේ නැහැ ඒකට ඒ නිසා ඒ සහෝදරුන්ගේ වලට තියෙන එක දැන් ඉතින් මේගොල්ලෝ ඒක අනුව රාජ්‍යයේ අපි ආරක්ෂා කරනවා රාජ්‍යන්තේ ඉන්නේ පට්ටෝරු වර්ගවල දැන් නම් රාජ්‍යන්තේ කියලා ගියාම මේ විදුලි බල මණ්ඩලේ ඒක මාෆියා එකක් ඒක කෝටිපතිය වගේ උන්නේ උඩ හදාගෙන තියෙනවා ඒ ඔක්කොම හදාගෙන ඉන්නවා අනිත් උන්ටත් හදලා තියෙනවා ඒකෙන් පාඩු මොකද ඒක කවදා කරන්නේ
ඒක ඉතින් මෙන්න රාජ්‍යයන්ට ඒකට අත තියන්න ඕනකයි රාජ්‍යය හැබැයි ලොකේකගේ පඩිය ලක්ෂ 5000ක් ඔන්න ගණන් තියෙනවා ඒ විදිහට මිනිස්සු හදාගෙන උරාගෙන සමාජයක් හදලා තියෙනවා ඉතින් අපි ඒකට නොමරයක් ගැහුවා ඒකට ඒ නිසා දැන් ඒවා ඉගෙන ගත්ත අය ඉතින් අධ්‍යාපනයේ දාස අධ්‍යාපනයේ මේ රජයේ අධ්‍යාපනය අපි ආරක්ෂා කරනවා පෞද්ගලික අධ්‍යාපන පීඨයක් එනවා නම් අපිට අපි විරුද්ධයි පෞද්ගලික අධ්‍යාපනය මොකක් වුණත් කතා කරන්න එපා වැරදි ඒ නිසා පෞද්ගලික සමාජවාදී මොන සමාජවාදීද එකෙක් මෙහෙම ඉඳලා අනිත් කොහොම ඉන්නවා අනිත් එක අයිතන මෙහෙම ඉන්නවා ඔක රට දැම්මම ඉන්නවා අයියා මරණ මල්ලි රජේන මල්ලි රජේන මස්තින රජේන මාර ලෝකයන්නේ ඔක්කොම එක වගේ ඉන්නවා බිල්ල වගේ කන්න කිව්වම කොහොම කනවා අත හොද ගන්න කිව්වම අත හොද ගන්න කිව්වම නෑ 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 පිස්සු මරගත්තා දැන් අපි මේක සමාජවාදී සමාජවාදී ඒ කාලේ ස්ටැලින් කියනවා කියන්නේ චු පට්ටෝරෙන්නේ તો මේ බියුරොක්‍රැටික මේ හොරුන්ගේ නන්දාවගෙන ඉන්නේ මොකටද කියලා. උට එහෙම කිව්වොත් නෑ නේද? අපි උදැන් මහර ස්ටැලින් වගේ කියලා අපි දුන්නු. ඉතින් අපි වරද්දලා නේ තියෙන්නේ මන්නම් හිතනවා මම වරද්දපු. මම වරද්ද හඳුනනවා. මේවා වැරදිවද වැරදිවද හරියට කියන්නේ නැතුව අපි නිකන් බුත කතා කරන්නේ. එතකොට අපි කිව්වහම බුතානේ මිනිස්සු බුතා කතා කරලා තියෙනවා. දැන් ඒකට දැන්වත් අද තමයි අපි කෙලින් කතා කරන්නේ. ඉතින් අපි කියන්නේ මොකද්ද? දැන් අපි යනකොට හැබැයි ඒගොල්ලෝ එනවනේ. දැන් අපි යනවා. අපි හරි මාර්ගේ ගියාම එනවා. දැන් හරි මාර්ගේ යනවා. දැන් මේ කියන කතාවට උදව් කවුරුවත් නැහැ. මෙතන කාර්කව ගහගෙන හිටපොකෝ දැන් මෙතන මගෙන් ප්‍රශ්නාන්න ඉන්නේ කොහේ නේද කවුද ඉන්නේ? වට්ටනවා නේද? කොහොම වට්ටන්නේ නැහැ ඉන්නේ. වට්ටන්නේ දැන් නැහැ. කවුරුත් කතා කරන්නේ නැහැ. මාත් එක්ක වැඩ කරන්නේ කවුරුත් එන්නේ නැහැ. කොච්චරද කියනවා? අර මම ඔයාම ටෙලිවිෂන් වලින් මොකද මාව ගෙන්නන්නේ මේ උගල පිටින් මාව රූපකතරම ලරේ නෑමයි දෙන්නන්නේ දෙන්නන්නේ අයියෝ තාත්තා ඔයා එනවා කොහොම හරි කවුරුත් එන්නේ නැහැ මං කවුරුත් යන්න බෑ ඊට පස්සේ ඒක කටෙන්නේ මං කියනවා ඒක මම බාදට නෑ කියනවා ඒක දෙන්න අනේ මගේ නමයි කරන්නේ කියලා හැබැයි කාම තේම කියලා ඒක හන්ද ඉතියා ඉතින් ඒ කියන්නේ මේ අපි එනේක හරිය කරන්න ඕන අපි සත්‍ය ත්‍ිට්ඨිය අරගෙන යනවා අපි ඒ කරගෙන යන වැඩි පිළ අපි ප්‍රයත්නක් කරන්න ඕන ඉතින් අපි මේ හදාගත්තු උපේතකුණත් හරි අපි හරි තැනට ඇහිලා දෙන්නේ මොකද අපි ලිබරල්වාදී කෙනෙක් කල යුතු පැහැදිලි පියවරල් කඩනාවක් කරවා ගැනීම සඳහා අපි ඒක හිතක් කරගෙන යනවා ඒක ඇත්තනම් බැලුවම සාමත් ප්‍රගතිශීලී අපි අපිට ගාවට ප්‍රගතිශීලී දෙයක් කියන්නේ අනේ විකම් තියෙන මාත්‍යයිට අනිත් උන් කතා කරන්නේ ඔක්කොම අnderදේමනේ ඔක්කොම ප්‍රතිගාමී ඒවා කියන්නේ. යා පිළිසෙනක් කියන්නේ බාගෙට ප්‍රතිගාමී ඒවා. හොර වැඩ කතා කරන්නේ. ඒ නිසා අපි සත්‍ය අපි කතා කරන්නේ නැතුව අනිත් මිනිස්සුන්ට නැගීමෙන් ප්‍රශ්න ඉදෙන්නේ. හරිද? දැක් තේනවා. මම අල්ලිගරේ කදිම තමයි අවශ්‍ය නේද? අධ්‍යාපනය
අධ්‍යාපනය කරගෙන රජය ප්‍රතිපත්ති අරගෙන රජය පාලනය යම් පාලනය තුළ සාමාන්‍ය අපිට මුළු දෙවිස දේශ වලේ සාරය රටලෙට ගන්නවා කියලා ඒවට රජය පාලනය කරනවා රජය පුරවන්ත දීන පරිපාලන නියමයි ඒවට තුරු නෑ පරිපාලන ඒවම නෙවෙයි නමුත් සාධාරණමත් වෙනවා අධ්‍යාපන පස්සාරාවේ ඔක්කොම තාල මොහොතේ බව පොද්දේට සාහිත්‍යයේ ප්‍රමුඛය ප්‍රතිචාර ප්‍රමාති වෙයි. ඒ ඇයි මේ ප්‍රමුඛය හදන්නේ නැති කියන ප්‍රශ්නේ තමයි. ආ ඒක තමයි මගේ තියෙන්නේ. මාතෘකාව. ඒ ප්‍රශ්නේ අපි ඇද්දී ඇවිල්ලා. ඒක දැන් මෙහෙම ඒක දැන් හරි වැටේනේ. දැන් ඒ කාලේ ලෙස් වෙස්ටි කොලෙජ්ජේ වගේ කොලෙජ්ජස් තියෙන අතර ඒ ඒ පාස්න අතර ඒ කාලේ තුණා ලන්ඩන් විභාගේ පාස් කරන්නේ එහෙම වෙනම තුණා ඒවා ඉතින් ලන්ඩන් විභාග පාලනය කළේ එහෙ ලන්ඩන් වලින්මනේ ඒ නිසා ලන්ඩන් ලෙවල් එකෙන් පාස් කරලා ළමයි ගන්න පුළුවන්කම තුණා නමුත් උනන්දු කළේ ඩිස්ත්‍රික් කොලෙජ් එකේ ලංකාවේ විභාගේ තමයි කළේ නමුත් මෑත භාගයේ තමයි ඒ ලන්ඩන් එක්සෑම් වලට එහෙම නැත්නම් කේම්බ්‍රිජ් එක්සෑම් වලටම يعني ඉන්ටර්නැෂනල් ස්කූල් කියලා ජාතියක් ආවේ ඒ කාලේ එහෙම තුණා නෑ ඒවා පස්සේ ඔඩියට තමයි තිබුණේ ඒවා ටික දෙනෙක් තමයි ඒවට සහභාගී වෙන්නේ හැමෝම ලංකා විභාගය ගත්තේ දැන් මේ ඉන්ටර්නැෂනල් ස්කූල් තුන ලංකා විභාග ගන්න ඉතල ආරම්භ කළේ ඒවට කියන්නේ දැන් ඔය විශේෂයෙන්ම ප්‍රධාන අය ඒ ස්කෝල ග්‍රේරුගේ ස්කෝල වල ඔක්කොම දැන් ඉන්ටර්නැෂනල් ස්කූල් පළමුවෙන්ම ගන්න මේ ලංකා විභාගය දෙවෙනිවට තමයි ලන්ඩන් එක්සෑම් ආරම්භ කරන්නේ ඒ නිසා ඒවා ප්‍රමිතියකට ගෙනල්ලා තියෙනවා ඒ විදිහට ප්‍රමිතියක් තියෙනවා. ඒකට ප්‍රමිතියක් නැත්තේ නෑ. දැනත් අදත් ප්‍රමිතියක් තියුණා ඉද්දත් තියුණා ප්‍රමිතියක්. කොයි වෙලෙත් ප්‍රමිතියක් එනවා. මොකද මොකක් හරි කරගෙන යනකොට කවුරු හරි ප්‍රශ්නත් කරනවා. ඒ අනුව ඒක වාර්තා වෙනවා. ඒ නිසා ප්‍රමිතියක් ඇති කරනවා. විදිහට ප්‍රමිතියක් ඇති කරලා තියෙනවා. දැන් මේකෙදි ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතිය අනුව සයිටර්ම් එක ෆේල් වෙලා තියෙනවා. දැන් ඒක හරි ගස්සන්න ඒක හරි ගස්සන්නේ නැහැ නෙවිල් පනෑන් අන්න ඒකයි වැරද්ද නෙවිල් පනෑන්ඩු හදනවා සල්ලි වියදම් කරන්නේ නැතුව හොරපාරකින් මේක ප්‍රමිතියක් තියෙනවා කියලා කියේ ඒකට ඉඩ දෙන්න බෑ අන්න ඒ ප්‍රශ්නේ කෙලින්ම ගත්තොත් එහෙනම් කාට විරුද්ධවද පෙළපාලියන්න ඕන නෙවිල් පනෑන්ඩුට විරුද්ධව ඔක්කොමලා පෙළපාලියන්න බට කරන්න ඕන ගිහිල්ලා එතන කකල්ලා කියනවා තෝ ආවල් දවසට ඉස්සලා මේක ප්‍රමිතියකට ගිනාවේ නැත්තම් බට ගහලා බගේ සල්ලි උදුරලා අපි මේක කරනවා කියන්නේ. එහෙනේ කරන්නේ. නෙවිල් පනාඩු තීන්දුවක් දීලා තිනවා. ෆොන්සේකා කලෝ ෆොන්සේකා මේ ක්ෂේත්‍රවල අඩුපාඩු තියෙනවා. මේ දේවල් ක්ෂේත්‍ර මේ විදිහට හැදිය හැකි. මේ විදිහට මේවා කරන්න පුළුවන්. ඒකට උපදෙස් අපි දිගටම දෙන්නම්. දියදන් කළා හදපන් කියලා. අයිය ඒක කරන්නේ. ඇයි මේ දොස්තරවරුන්ගේ ජීවෙමක ඒක එහෙට අරන් කතා කරන්නේ නැත්තේ? ඇයි මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඒක අරන් කතා කළා? නෙවිල් පනෑන්ඩුව හරිමකට ගන්න සහ ඊයේ අල්ස්බිරි ඒ ආයතනේ හරිගස්සන්න කතා කරන්නේ. ඇයි ආණ්ඩුවට බල කරන්නේ නැත්තේ? මූට ණයක් හරි දීලා වියදම් කරවල මේක කරවල දීපන් කියලා කියන්නේ නැත්තේ. මොකද ඒකට ඕක නෙවිල් පනෑන්ඩුව අරන් තියන්නේ කොටි ගානක් බැංක ලංකා බැංකුවේ සල්ලි අරගෙන යාගේ සල්ලි නේද එතකොට ඒ කොටි ගානත් අතුරේ වතුර යනවා ලංකා බැංකුව කියන්නේ රජයේ බැංකුව එතකොට ඒක ඊළඟට හරි ගස්සන්නේ නම් තව මුදලක් දීලා හරි ඒකම හදන්නවා අයිය ගලන්නේ ඒව ගැන කතා කරන්නේ නැහැ ඒක කතා කළේ දෙන්නේ ඒකයි ඒක කරන්නේ නැතුව සයිටම් එක ගල් වලට කරන්න කතා කරනවා. ඒක කාගේද සල්ලි? ඌ හොඳට ඔය චූන් එකේ ඉඳි බැංකුව ලංකා බැංකුවට තමයි පොල්ල යන්නේ. අපිට. අපි පොල්ල කරගන්න ඕනේ ඒක. ඒ නිසා හරියට මාරි. අන්නේ විදියට ගිහිල්ලා අපි පැහැදිලිව මේකට විරුද්ධ වෙනවා නම් කියන්න ඕන අපි දුෂ්ණේ කරා ඉතේ. මම එදත් කිව්වා නෙවිල් පනෑන්ඩුව වට කරන්න යන්නේ ඉඳි කියලා. වට කරන්න ඕන නෙවිල් පනෑන්ඩුව. එයාගෙන් අහන්න ඕනේ ඇයි මේ පහම මේවා ආයෝජනය කළා කරන්නේ නැත්තේ කළා මේ ළමයි අනතුරේ ඉන්නවා ළමයි අනතුරේ ඉන්නවා මේ කාණතුරේ ඉන්නවා බැංකුව අනතුරේ මේ ඔක්කොම අනතුරට දාලා තියෙන කවුද
ඒක මේ පුජ්‍යලික ආයෝජකය කරන වැරදි. එයා නිකන් නිහඬ වෙයි. එයා කියනවා මේක දෙන්න රජෙට. ලේකින් රජෙට දෙනවා. එහෙම එහෙම කරන්න ඕනේ නැහැ නේ. පෞද්ගලික අංශ එකක් පෞද්ගලික අංශෙන් තියාගන්න පුළුවන්. ඒක කරන්නේ. ඒකයි කරන්නේ. पत्रे मैं पीछे लुकू आर्टिकल मैं कर्म उपो मैं ඔක්කොම කියවලා තියෙනවා හරිද ඒ දෙවියන් කියවනවනේ ඔක්කොම නะ ඔක්කොම කියවනවා ලොකෝ කියනවා හොඳට කියලා තියෙනවා ඒක කියලා තියෙනවා අපි හැම එක ගැනම කියලා තියෙනවානේ අපි කියලා තියෙනවා මේ හොරු අල්ලන්න කියලා තියෙනවා අපි කියලා තියෙනවා මේ විදිහ අපරාධ කරන්න උන්ට නවත්තන්න කියලා අපි කියනවා ඔක්කොම ඒගොල්ලෝ අපි කියලා තියෙනවා නම් කරනවා ඒවා කරන්නේත් නැහැ මේවා කරන්නේත් නැහැ ඒක වැරද්ද प्रश्न उत्तर प्रश्न प्रश्न बलपैमे අනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නේ මහින්ද රාජපක්ෂගේ බලපෑම යටතේ. ඒගොල්ලෝත් ඇවිල්ලා අර පණිවුඩේ වුණා ආරව කරනවා මේවා කරනවා අරව කතා කරනවා මේවා කතා කරනවා සිරිසේනත් ඉන්නේ මහා පැත්තකට කරකිලා. රැට එහෙ පැත්තේ දවල්ට අපි පැත්තේ. රැට එහෙ පැත්තේ දවල්ට අපි පැත්තේ. ඒ විදිහට ඉන්නේ. කියලාදී තවදුරටත් අරගොල්ලොත් දාර වේවා කියනවා අරව කියනවා අනේ එහෙම කරන්න බෑ මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. එතකොට මේක තමයි මේ ලිබරල් කියන්නේ උන්ගේ ඔළුවේ තියෙන. ලිබරල් කියන්නේ මේ බටගහ වගේ මට වැටෙන එක. ඒ පැත්තකට ඔළුවට මේ පැත්තකට. මේ පැත්තකට ඔළුව ගන්න මේ පැත්තට. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේක මැඩපවත්තක ඉදිරියට යන්න අපිම කතා බහ කරන්න ඕන. මේ අවදාය මේ මෙඩිකල් ස්ටුඩන්ට් ගේ පැත්තේ අදාළකට තියෙනවා. දැන් ඇවිල්ලා එක්තරා දෙතියක් मेडिकल मेडिकेशन का ඒකත් මේ කැබිනට් අනුමතත් එක්ක මේ අවිතාවල හොස්පිටල් එක මොහොතලික් මැඩිකල් එකක් දීලා තිනවා ඊට පස්සේ ඕවානම් හොස්පිටල් එක හදුවා කොමියුනිටි එකට දීලා තිනවා අර මෙඩිකල් ඉන්ස්ටිටියුට් බයිට් එක කතා කරපු කටි ඒකවල කියනවා එහෙම කරනකොට අර දැන් බාහතර කියන විදිහට මේ අයිටම් ආයේ ඒක තොඳක අදලා ගන්න පුළුවන් අදලා මම එනකොට අර බෝස් කල්ටි කඩාලිය දැන් ඉස්කිටාලේ අරකට මෙති අනකට ප්‍රවෘත්තිනේ දිනවට මේ ආන්ඩ්‍රොයිඩ් එක කතා කරලා ආන්ඩ්‍රොයිඩ් ස්පීඩ් දාලා අරකට ඩොක්ටර් අදලා කඩපුලන් කියලා කියනවා
එතකොට ඒගොල්ලගේ ඔන් ද මාක්ස් එක දුප්පත් කටියට ඇත්ත මේ මෙඩිකල් නොලෙජ් එකට එන්න බැරි කමක් තියෙනවා ඒක තමයි අපි සිවිල්පත් ක්‍රමය යන කියලා කියනවා ඒකවල ඒකන මොනවද කියන්නේ අනිත් එක පාස් වෙලා කියනවා මේ වයින්ඩර් රාජපක්ෂ තමයි ටයිටම් ගණාවේ එතකොට මයිටර් රාජපක්ෂ තමයි මේ අන්තරමඩ ගන්නවට ඒක තමයි ප්‍රශ්න කරන්නේ එතකොට ආණ්ඩුව මේ ආපු ගමන කිව්වා ඔරගමන ඔක්කොම අල්ලනවා කියලා මේ වසින් රාජපක්ෂේ අල්ලලා කියලා මිනිත්තු බලාගෙන ඉන්නවා එයාට දඩුවම් දෙනවා එයා වරදක් කරලා තියෙනවා එතකොට එයාගේ ඉඩම්මට කරගෙන ආණ්ඩුවට කප්පිට යන්න තියෙනවා ඒක මගේ ඉඩම් නැහැ කියලා ඒක අතහැරලා දෙනවා එතකොට මිනිත්තු දැන් ප්‍රඥාට පටන් ගන්න දේශපාලන පරිගණක මිනිසා ඒගොල්ලෝ එයාම කරනවා ඒ වයින්ඩ පාලනය තමයි හොඳට තිබ්බා එයාම කියලා කතා කරනවා මේක තාන්තුව ගොඩක් මම පාලනය දුරවලකම් තියෙනවා अध्यापने ලබන ඩයිරිය ශිෂ්‍යන්ට බරක් වෙන්නේ නැතුව ගන්න කියලා කියනවා. නමුත් ඒක කෙරෙන්නේ නැහැ. ඒ කෙරෙන්නේ නැත්තේ ඒකට දැන් මාළුකොට ඒකට කෑ ගන්න මිනිස්සුම තමයි ඒක කරන්නත් එපා කියන්නේ. වෛද්‍ය සංගමය එතකොට මේ ළමයි රජේ පොරවල් වලට එනවා උඩල් ලබා දෙන්න කොහෙත්ම එක නෙවෙන්නේ. ඒගොල්ලෝ ඒක කඩා කප්පල් කරනවා. ඒගොල්ලෝ ගාලා එනවා ළමයි. ඒවා කරනවා. ඒතකොට ඒගොල්ලන්ගේ මොකද ඒගොල්ලන්ගේ බලාපොරොත්තු? ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ප්‍රශ්න විසඳන්නේ නෙවෙයිනේ. ඒ කියන්නේ ආණ්ඩුව පෙරලන. ආණ්ඩුව පෙරලන. ඉතින් මේ මොනවා හරි උත්තරයක් අදාගෙන ගියාම ඒකට විරුද්ධව එදේ කරනවා. ඉතින් එතකොට අපිට ඊළඟට තියෙන්නේ මොකද්ද? අපි ඒවට විරුද්ධව එක පැත්තකින් සටන් කරන අතර ආණ්ඩුව ක්‍රියාමාර්ග වලට යොමු කරන කණි පැත්තෙන් කරන්නේ. මොකද ඔයා කිව්වාගේ මහින්ද රාජපක්ෂ තමයි මේ ඔකට සල්ලි දුන්නේ බෑන්කේ බෑන්ක් පොස්ට්ලොන් එකේ සල්ලි දුන්නේ මහින්ද රාජපක්ෂ කවුරුත් පිටරටේ තියෙන්නේ ඒ ආරම්භ කළේ යාගේ උනාද එතකොට එහෙම උනා කළා දැන් මොකද කියන්නේ එයා සයිතම් එකට විරුද්ධව මහලකොට ඉම්ප්ලොයර්ට කතා කරන චිත්තා මාජර් සයිකලකට සම්පූර්ණ සහයෝගය දුන්නා සම්පූර්ණ සහයෝගය දුන්නා මම මේ ස්ට්‍රයික් එක කරන්න ඕන මේක වහන්න ඕන අරන් මම කියලා කෑ ගන්න ඉතින් මුවල්ල හිරේලාන්ද මෙයානම් බොරු කාරයා ඒ නිසා අපිට ඒක ඒක කරන්න නැතුව මේ මිනිස්සු හුරතල් කර කර මේ ආණ්ඩුව යන්නේ කොහෙද කියන එක තමයි මටත් ප්‍රශ්නේ. රගින හරිය තමයි. දැන් මේක අරගෙන අපි ඉස්සරහට යන වෙන කවුරු කරන්නේද? වෙන කවුරුවත් කරන්න බලාගෙන ඉඳලා අපි කාට කියන්නේද? අපි කාටවත් නෙවෙයි අපිම කියන්න ඕනේ. අපි සංවිධාන හදාගෙන පාරට බහලා මේක කියන්න ඕනේ. මොකද වෙන කවුරුවත් කියන්නේ නැහැ. වෙන කවුරුවත් කියන්න කෙනෙකුත් නැහැ. අපි කියනකොට ජාන්පති වික්‍රමරත්නත් ඇයි नवसमाज पक्षे මේ නවසාජ් පක්ෂයේ හිටපු අය ඇත වෙලා ඒගොල්ලෝ නිස්සද්ද වෙලා ඉන්නවා. ආදපතෙන් තාප්පු එකක් දුකද? සමහරුන්ට මේක මතක නැතිලා ගිහිල්ලා තියෙනවා. දැන් මගෙන් ප්‍රශ්න අහනවා. ඇයි මේක හොඳට නොවෙන්නේ කියලා. හොඳට නොවෙන්නේ ඕගොල්ලෝ නැති නිසා. තව තව අය ගියා මේ යූනියන් පිටින් අරන් ගියා. මොකද කරන්නේ? කෝ හදනද යූනියන් සයිඩ්ද? මට විරුද්ධ මොනවද කරන්නේ? මුකුත් කරන්නේ නැහැ. ඊට පස්සේ අපි අනේකේ පිටිපස්සෙන් එල්ලිලා ඉන්නවා. ඉතරේ කරන්නේ එහෙම හරියන්නේ නැහැ නේ ඔයගොල්ලෝ කල්පනා කරලා මේක අපි කරන්න වෙන අය නැතිනම් අපි කරන්න ඕන නැති අපි යන්න තන මොනවා හරි ඉදිරියට යන්න ඕන මිනිස්සු බලාගෙන ඉන්නවා මිනිස්සු කැමති අපි කියන දේවල් අහන්න කැමති මේ මේ වැඩ පිළිතුර කැමති නිසා ඒකට සංවිධානය වෙන්න සෞදුරු වෙන්න ඕන ඒ අනිත් අයත් ඒගොල්ලෝ ඉතින් වැඩි හදාගෙන ඉන්න ඕනේ ඒගොල්ලෝ මහලුකට ගියා නම් ඒ වැරද්ද අපි වැරද්දක් කියලා බව සෞදුරා ඉන්න ඔයාම කියන हरी कहना मैं गमन है।
ඉතින් ශක්තිමත්ව යන්න ඉඩකඩක් තියෙනවා මේ මිනිස්සු බලාගෙන ඉන්නවා කෝ අපි හදා බලාපොරොත්තු වෙච්ච දෙයක් ඒක සංජෝවාදී පෙරමුණේ හිටියේ මේ පිල්ස්ටාගෙන ඉන්නේ දැන් පිල්ස්ටාස්ලා නැහැ ඉන්නේ මහාචාර්යවරු ඒ තමයි දැන් අපේ පෙරමුණේ නායකයෝ ඉන්නේ මෙතනනේ ඉන්නේ සරත් සරත් විදේසුරේ කියලා මහාචාර්යවරු ඊළඟට ඉන්නවා කවුද වියන්ගොඩ ආචාර්ය වියන්ගොඩ ඉන්නවා ඊළඟට ඉන්නවා සේතුනේ නායකෙක් සමාධත්න ප්‍රියදේ අන්න ඒව කට්ටි ඉන්නේ ඉතින් ටිකක් අර එදාට වඩා මෙයන් අර ෆැෂන් එක නැහැ දැන් මූණ කළු වෙන තමයි ඉන්නේ සුදු ලස්සනේ උන් නැහැ එහෙම කියලා අත්හරින්න බෑ ඒ කාලේ පාට වර්ණ වර්ණයෙන් ලස්සන වෙලා ඒ වගේ නෑ මේක ඒ විදිහට වෙනස් වෙලා තියෙනවා උනාට ඉගෙන ගත්තේ උන් දන්න කියලා එවුන් ඉන්නවා එවුන් ඉන්නවා ඒකතු කරගෙන යන්න ඕන ඒකයි කරන්නේ මේ සයිකම් එක මේ නිදාස අධ්‍යාපනයේ මේ ආණ්ඩුව කරන්නේ මේ නිදාස අධ්‍යාපනයේ රජයෙන් කරගෙන යන එක මේ සයිකම් එක ස්ථාපිත කරලා ඒක උඩ සම්පූර්ණම රජ්‍ය අධ්‍යාපනයේ දියකරේ ඇරිමක් නෙමෙයි දැන් මේ කරන්නේ කියන්නේ දැන් මෙඩිකල් කොලේජ් ඉදිරියට යන්නේ ඒකත් ඇති කරලා සම්පූර්ණයෙන්ම නිදාස අධ්‍යාපනයේ පෞද්ගලිකව දියකරේ ඇරිම උඩ රජයේ පාසල ගුරුවරයෙක් දැන් එමේ ඇති වෙනවා मेडिकल इंजीनियर पीट दुलाहा विश्वविद्यालय पीड़ा विभाग कर इंजीनियर हदन एट विश्वविद्यालय अमारा महाचार्य वो ඒක දෙකේම වැඩ කරනවා සමහරට දවල්ට ඒක කියලා රැට අරක වැඩ කරන අය එහෙම ඇති වෙනවා ඒ හිඳියක් තියෙන නිසා ඒ වගේ පෞද්ගලික ආයතන වලට ලොකු පඩි අරගෙන යන්නත් පුළුවන් හන්දාවට මේකෙන් අස්වලා නෑ යන්නේ නෑ අස්වලා යන පෙන්ෂන් ගියාය නමුත් පෙන්ෂන් ගියාය උගන්නනවා දැන් අපේ සුමනසිරි ලේනගේ වගේ ට්‍රොස්කි වාදියොත් ඒ වගේ එකක උගන්නනවා උගන්නනවා अध्यापने उद्योगिकारी आय अवरुद्ध घट इन මයිකනේ දලක්ෂයක් විතර දලක්ෂයක් වෛද්‍ය පීඨ වලට යන්න අය මම හිතනවා 5000කට වැඩිය ඉන්නවා පාසලේ පාසලේ ඒ සබ්ජෙක්ට් ඔක්කොටම සීල් මොකද අවුදුමෙත් S4 තියෙන අය S4 තමයි මිනිමම් එක මෙඩිකල් කොලෙජ් එකට යන්නේ S4 එකේ නෝ ලෝක රාම තියෙන මිනිමම් එක මොන මේකෙකුට පාස් එක පාස් හතරක් තියෙනවා නම් පාස් තුනක් තියෙනවා නම් යන්න පුළුවන්. එංගලන්තයේ අර එන්නේ සංස්කෘතන නේමයි. ඕනම විෂයකට එහෙමයි. ඒ හතරක් තියුණොත් මැතමැටික්ස් වලට ඉංජිනේරු වෙන්න පුළුවන්. හොඳ ඉංජිනේරු වෙනවද නැද්ද කියලා තීන්දුව එන්නේ ගෙනීම උදන්නේ. ඒ හතරෙන් පටන් ගන්න. ඒක මතක තියාගන්න සමහර ඒ හතර අරගෙන ගිය අය අන්තිමේදී D වලින් නවතිනවා. මම නම් එහෙම වුණේ නැහැ.
මුලදිට පාසන ඒ අන්තිමට පාසන මොකද මාටත් ඒක කිව්වොත් එමු කියලා මම ප්‍රවේශමට කියන්නේ මේ එහෙම වෙන්න පුළුවන් හොඳට ඇඩ්වාන්ස්ඩ් පාස් වෙනවා ඩිස්ටින්ග්විෂ් මගදී කෙලෙවිලා විභාග කරගන්න බැරුව පාරට පිටය මණ්ඩ කරලා කිව්වා ඒ නිසා ඒ තුනක් ඕනේ නැහැ S තුනක් තුනක් ඇති එහෙම අය ඉන්නවා 5000ක් විතර S තුන හෝ ඉත වැඩි ඒගොල්ලන් යන තැන තියෙනවද නැහැ අඩු කරන්නේ බව බයොලොජි එකට ගන්න තැන තියෙනවා බයොලොජි ඩිග්‍රී එකක් ගන්න යන තැනක් තියෙනවා කොච්චර අඩුද තියෙන්නේ ඔය පෞද්ගලික ගාන්තියේ තියෙන සියලුම ඒවා ගත්තත් ඒත් ඔය 1000කම අරක් වැඩි කරයි බයොලොජි වලින් තව 1000කට තව ඉගෙන ගන්න ඉතුරුවන් තමයි හරි ලන්ඩන් එක්සෑම් කරලා රාම කරන්න එහෙම නැත්නම් ඇයි මොකක් හරි යක් ඒතර වෛද්‍ය විද්‍යාල වලට යන අය කෝටි ගණන් වියදම් කරලා තමයි යන්නේ ඒ කියන්නේ S4 තියෙන අය යනවා ඒක එතකොට මේකෙත් S4 තියෙන අය දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. ඒකට විරුද්ධ වෙන්න බෑ S4 තුනයි කියලා. එහෙම අර කරන්නේ මේ මෙරිට් ඕඩර් කරන්නේ. ඉහළම කෙනාට දෙන්න තමයි රජය බලන්නේ. මේකේ මෙන්නේ පෞද්ගලික ගාන්තිය කියන කන්නකොට සල්ලි තියෙන කෙනා දෙනවා නම් එයාට S4 තියෙනවා නෑ ඔවත් දෙන්න උරු ගන්නවා. එහෙම ඒක නෑ. ඒ නිසා ඒකට වරදි කියන්න බෑ. අපිට ඒව නෙවෙයි ප්‍රශ්නේ. ක්‍රමිතියකට මේක හදාගෙන ඒක ක්‍රියාත්මක කිරීම නැතුව ඉන්නවා. නමුත් මේක ප්‍රශ්නේ තියෙනකොට මේක අරගෙන කොල්ලු ටික පාරට දාගෙන හරක් ගාල වගේ උදේ ඉඳන් හැන්ද වෙනකල් මේ පාරේ දුවනවා උණ්ඩ ගහනවා. ඊට පස්සේ උන් එකෙක් මැරෙනකල් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔන්න රට හොල්ලන්න පුළුවන්. එක දොස්තරෙක් එක මෙඩිකල් ෆැකල්ටි එකෙක් හරි මැරුණොත් එදාට ඔන්න මහින්ද රාජපක්ෂ රැට කොක්ටේල් පාටියක් දානවා. දාලා වැඩේ පටන් ගන්නවා. අන්නේ කයි කොලා බලාපොරොත්තු ඊළඟට ඔයා කිව්වා අස්සම් කරේ මොකද්ද කියලා කවුද මේ හාමුදුරු ඥානසාර හාමුදුරන් අත්අඩංගුවට ගන්ද එකාගම ආගම ආගම පිළිබඳ නීතියේ එකාගමක එක්කෙනෙක් අත්අඩංගුවට ගන්ද ඒ ආගමේ ඒ ආගමට විරුද්ධ ආගමක එක්කෙනෙක් විතරක් කම්ප්ලේන්ට් කරාට මදි. එතකොට ඒ ආගම් ભેදේ නිසාම කළා කියලා කියන්න පුළුවන්. ඊට වැඩිය දැන් එයා බුද්ධ ආගමේ අයත් ඒ වගේම Hindu ආගමේ අයත් ඇහිලා කිව්වොත් නෑ මෙයා ජාතිවාදී පතරනවා කියලා අන්න එතකොට පැහැදිලිව මාත් අරන්කට ගන්න පුළුවන්. මේ කියන්නේ. ඒ අනුව දැන් පක්ෂවල එහෙම සිංහල අය නැහැනේ අත්සන් කරන්නේ. එයා මුස්ලිම් පක්ෂවල සිංහල අය නැහැ. එතකොට අනිත් පක්ෂවලත් සිංහල අය නැහැ. ඔය වගේ එකට අත්සන් කරන්න එන්නේ බිලි බොයිලා අපේ පක්ෂේ ඉතරනේ. ඒක කන්දම අපි දැන් අපි ගියා. අරන් ගිහලා අපේ අය කිව්වම දුවලා ඉන්න තරගයක් තුනක් කවුද අත්සන් කරන්නේ කියලා. පොරකනකොට බේරලා යන්තම් ගත්තා දෙමලා එනොත් දෙන්නේ අරගෙන ගිහිල්ලා අත්සන් කළා. එතකොට රෑම ගාව ගැසත් නිහදනේ මෙවත් අනකට ගන්න. එහෙමයි. අපි අත්සන් කරේ නැත්තම් එන්නේ. උඹට ගන්න දැම්මේ පොලිස් අත්අඩංගුවක්. ඒකට ගන්න තියෙද්දි එයා පැනලා ගියා. ඊට මේ දැම්මේ ඊට වඩා බලවත් එකක්. ඒ බලවත් එක දාන්න සිංහල දෙමළ මුස්ලිම් තුනෙන්ම තේන්න ඕන ඒ නිසා ඉදී. අරක නිකන් පොලිස් අත්අඩංගුවට ගැලවෙන මෛත්‍රත් උසාවි. ඒක ඒ තරම් ශක්තිමත් නෑ. හරි ඒවට අත්තර මිනට ඒක මේ පැනලා ඇතයි. මේකේ නෙමෙයි හොයලා කොහෙන්ම හරි හොයාගෙන එන ආඥාවක් තියෙන එක. හරි ගේන 7යි 5යි වෙලාව. එහෙනම් සමාර්ගරුන් රාවන් සම්ප්‍රදායේ